කැදල්ලකට එහා ගිය සනසිල්ලක් ගිනා දැනක් අපි මානවත් කළ 25 වසරක් ප්‍රයිම් ගෲප් හෙට තවමත් වැඩී නැති අලුත් දවසක් නේද කියලා හිතන එක හොඳයි නේද එහෙමනම් ඒ සිතුවිල්ල තව තවත් අලුත් කරගන්න අපේ සින්දුවත් එක්ක එකතු වෙන්න එන්න ඒ ගීත පෙළ රස විඳින්න අපේ සිතුව තාලේ ලස්සනම කාලෙන් අපි පටන් ගන්නයි මේ සූදානම් वनचर युगे इंदे परंपरावे परंपरावट अभी परिणाम विमीन एनकोट नष्टावशिष विधेयट समहार प्रवेणिक गुणयान थामत अपे जीवित वल इतुवेलातेन वामिकाय अतरम मे निर्माण वलिंग चित्रपटिवलिंग संगीते मे हेम देखिंग मे मनुष्य हितेतेन मे मुलावगन कथा करण अतरम मेकद नह मेक निमे नेद किलापी पुलवांतरम मे पणिविडिय तमय समाजगतकरण हदाने विशेषेन अपे वेलसटहने अभी तोरगान एकट माध्य विधियट मे विनाडी तुन අතෘප්තිකර භාවයේ නිසාම මිනිස්සයා මුලා වෙනවා. ඒ කියන්නේ යථාර්ථයෙන් ක්‍රමෙන් බැහැර වෙනවා. මිනිස්සු හැමතිස්සෙම බොරුවට කැමති. මිනිස්සු රැවටෙන්න කැමති. දැන දැන රැවටෙනවා අර තාරාව නාට්‍ය ගීතයක තියෙනවා කෙනෙකුට පළමුව රැවටෙනවා අනිකා ඇවිදින් රවටනවා රවටන අය තව මග එනවා සිනාසෙ පුළුවන් මේකක් තියෙනවා ඒ වගේම දැන් මිනිස්සයා පිළිබඳව විවිධ කියමන් තියෙනවා නේද මිනිසා හඬ හඬ උපදින්නේ කෙඳිරි ගගා ජීවත් වන්නේ බලාපොරොත්තු කඩවි මෙරෙන්නේ බලාපොරොත්තු මේ කන්නේ මානෙල්නේ අහං ඒ වාගේ හරි අතෘප්තිමත් දෙය මූදගාවට ගෙහෙල්ලා පිරිසුදු බොණ්ඩ වතුර වේරු සයුරේ පැන්පත සොයමින් වැළපෙනවා කතරේ කෙම්බිම දැකමින් රැවටෙනවා මූව වගේ මිරිඟුව දිගේ ඔහේ යනවා ජලය ඇති කියලා දිලිසෙන දියරලි මාලා නෙත පුරවා නෙක මායා මිනිසුන් හැමදා සීනෙක වැතපෙනවා දැන් අපේ තියෙන ප්‍රශ්නේ මෙන්න මේකයි අපි මේක දන්නවා දැන දැනා තමයි අපි වැරද්ද කරන්නේ අපි වැරද්ද කරන්නේ ඒක තමයි මනුස්සයා කියලා කියන්නේ සදාකල් අතෘප්ති කරයි ගමනේ මම්පෙත දවසක නෙමෙයි වෙනවා ඉවරයි chapter close පුත පරිච්ඡේදේ වැහෙනවා ලද දේ කළ කී දේ හිත හඬවනවා ඔන්න වයසට ගිහිලා තමයි කල්පනා කරන්නේ චික් මම අරග කරා මේක කරා මට අරග කරන්න බැරි වුණා නේ ඒක මෙහෙම කරා නම් හොඳයි නේ එතකොට කාලේ ගිහිල්ලා නිවැරදි හැමසඟ වාලා වරදට මල් දම් දාලා රකුසන් පුදදී මිනිසුන් සැනසෙනවා වදින්න ඕන තැනට නෙමෙයි බලනකොට වැදලා තේන් පුදන්න ඕන දේවල්ට නෙමෙයි අන්තිමට පුදලා තේන් අන්තිමට ජීවිතය අවසන් වෙනකොට තනුජා ගහපු බෙරේකුත් නැහැ බෙරේ බලුකුත් ඔබ තමයි මේ දෙයියන්ට කියන්න උත්සාහ කරා මඩලින් සිහිලස අය දිනවා උන් සඳ පහලින් උණුසුම අය දිනවා ලෝකය බිහි වූ දාසිත අරුමේ කිමිනිසා ගිරිහිස ඉඳවර සොයමින් ලත වෙනවා රන්හිරු මඩලින් සිහිලස අය දිනවා සඳ පහනින් උණුසුම අය දිනවා
ලෝකය බිහි වූ දාසිත අරුමෙකී මිනිසා ගිලිහිස ඉඳුවර සොයමින් ලත වෙනවා සොයමින් වැළපෙනවා කතරේ කෙම්බිම දකිමින් රැවටෙනවා සයුරේ පැන්තොට සොයමින් වැළපෙනවා කතරේ කෙම්බිම දකිමින් රැවටෙනවා දිලිසෙන දිය රැලි මාලා නෙත පුරවන් එක මායා මිනිසුන් හැමදා සිහිනක සැතපෙනවා ගන්හිරු මඩලින් සිහිලස අයදිනවා උන්සඳ පහනෙන් උණුසුම අයදිනවා ලෝකය බිහි වූ දාසිත අරුමෙකි මිනිසා ගිරිහිස ඉඳුවර සොයමින් ලත වෙනවා සකනිම වෙනවා ලද දේ කල කී දේ හිත හඬවනවා ගමනේ මං පෙත දවසක නිම වෙනවා ලද දේ කල කී දේ හිත හඬවනවා නිවැරදි හැම සංවාලා වරදට මල් දම් දාලා රකුසන් උදදී මිනිසුන් සැනසෙනවා රන්හිරු මඩලින් සිහිලස අයදිනවා උන්සඳ පහනෙන් උණුසුම අයදිනවා ලෝකය බිහි වූ දාසිත අරුමෙකි මිනිසා ගිරිහිස ඉඳුවර සොයමින් ලත වෙනවා Green Embassy, Homagama, Bindu Ayatse Dhaayai, Hatsi Hattahatai, Tunse Tistuna. Polove Rumi Kiyamin Bilidi Viham Gunadam Dahasin Miena Satanin Angale Himika සොයමින් ලොව නහවා සෝකඳුලින් සැනහේ ජය පැන්පුරමින් මිනිසා සුවඳයි මලසේ නුවනින් එළියයි හිරුසේ පරවී වැටිලා හේරුමල මේ දෙරණි ආදරේදී අපිට නැතිවෙච්ච දේවල් කවදාවත් අපේ වෙන්නේ නැහැනේ කියලා අපි දුක් වෙනවා. එච්චරටම ආදරය කළා නම් සිහි වටනයක් විදිහට මතකයන් එක්ක ඒ දේවල් බැඳගෙන අතීතය වර්තමානය හරහා අපිට අනාගතයට එන්න සිත වේද. මේ දේවල් පිළිබඳව අපි හැම තිස්සෙම කතා බහ කරනවා. අපිත් එක්කම කතා කරනවා. මේ වැඩසටහනේදී අපි කතා කරනවා. ඒ අහිමි විහිම ගොඩක් වෙලාවට අපි සලකුණු කරනවා ධම්මික අයියා මේ සිහි වටනත් එක්ක මතකයන් විදිහට බැඳගෙන ඇවිල්ලා අපේ හදවතේ මට අතීත ගීතයක් මතක් කරනවා අජන්ත රණසිංහ මහත්තයා ලියපු ගීතය. ඒක තියෙනවා මෙහෙම. දම්පැහැ වීදුරු පුංචි වලල්ලා ඔබට මතක
නැති මට අමතක නැති පුංචි වලල්ලක් මා ළඟ තවම තියෙනවා. කියන මතකයන් කියනවා කොයිතරම් සංකීර්ණද. කොයි හරි වෙලාවක යම් කෙනෙක් අතේ පළඳපු වලල්ල විතරයි ඉතුරු වෙලා තිබෙන්නේ. හැබැයි ඒ වටිනාකමක් නැති එක නිකන් ප්ලාස්ටික් වලල්ලක් වෙන්න පුළුවන්. ඒ වලල්ල ඇතුලේ ඒ පුද්ගලයාගේ ජීවිතේ ලොකුම ලොකු අරුත් එහෙම නැත්නම් ආදරය රැඳිලා තියෙනවා. ඒ නිසා ආදරය කියන්නේ හරි සංකීර්ණයි. ඉතින් වෙන්වීම් හමුවීම් මේ දාලා යනවා ආයේ එනවා ආයේ දාලා යනවා. ඉතින් ඒවා නිකන් හරියට බස් එකක් දුම්රිය පෙට්ටියක් වගේ සමහර ලාවට ආදරය ඇදිලා යනවා. ඒ කියන්නේ මේ නගිනවා ආයේ බැහැලා යනවා. මේ බහිනවා ආයෙමත් නගිනවා. ඒ ආදී වශයෙන් ඉතින් මෙතන අපි තෝරන්න තියෙන මේ ආත්මා ලියන ගීතයක් ආත්මා මට මතකයි මේ 80 දශකයේ ඔහු ඉස්ලාම කැපී පෙන්නේ මේ යතුරු පුවරුව හෙවත් කීබෝඩ් එක්ක ඔහු ලොකු ගනුදෙනුවක් කළා ආත්මා. අපි පොඩ්ඩක් ආත්මගේ අතීතයේ චුට්ටක් අතීත ආත්මයේ චුට්ටක් මතක් කරගමු. කඳු පාමුල සිට දැහැනට සමවද මාගල්නාගේ ඔබට ඇසෙනවද කඳු මුදුනේ සිට දිවස් එළනු මැනි ආල් වදන සඳ දැන්තරජ මේ අපේ ලංකාවේ අලුත්ම ක්‍රමයකුත් තියෙන මේ පරණ සින්දු ආයේ අලුත්තෙන් වෙන වෙන අයත් ගායනා කරනවා. දැන් මේකත් ඒ හිතවත්කම් සම්බන්ධකම් මත ආත්මා මුලින් ගයපු ගීතය පස්සේ මේ මෑත ගායනා කරනවා අතුල අධිකාරි සමග සවිතා අපි තිලින රුණුගේ ගැනත් පොඩ්ඩක් කියමු. මේ දවස්වල හුඟක්ම අලුත් විදිහේ වැඩ කරන මියුසික් කම්පෝසර් කෙනෙක්. ඉතින් ලස්සනට හුඟක් දේවල් සමාජගත කරන පිළිවෙලට වැඩ කරන කෙනෙක්. ඉතින් අපි ඒක ගොඩක් අගය කරනවා තිලිනගේ මේ වැඩ කටයුතු සාර්ථක වෙන්නත් කියලා. ඔව්. ඒ වගේම මේ රකිත වාකිෂ්ඨ තමයි මේ වචන ලියලා තියෙන්නේ. දැන් හැබැයි මේක දැන් අර යුග ගායනයක් වුණාම අර මුල් ගීතේ අරුත තව ටිකක් වැඩි වැඩි දියුණු වෙනවා. මේකේ තේන දැන් අපි අර හැමදාම කතා කරන විදිහට මුණ ගැසීම් හරි අහඹුයි. කොහේ ඉඳන් ආවද කොහොම ආවද දන්නේ නැහැ. පෙනෙන නොපෙනෙන දුරක ඉඳන් නුඹ ඇවිත් හිත ළඟට හොරි. නේද? දැන් අද උපදින බබා දන්නේ නැහැනේ තව අවුරුදු 18න් එයාට කවුද මුණ ගැසෙන්නේ? මොකද වෙන්නේ ජීවිතේ කාත් එක්කද අත්වල බඳන් යන්නේ හිම දන්නේ නැහැ. එහෙනම් මේවා හරි අහඹුයි. කොහේ ලියවිලා තියෙනවද දන්නේ නැහැ. ඉස්සරහම උකට කියනවා කවුරු කෙටුවා කියලාද කිය. බම්බා. බබා නෙමෙයි. කවුද? බම්බා. පරණ එම්.එස්. ප්‍රාන්දු මහත්තයා ගීතයක තියෙනවා දැක්ක ගමන් හිත වැටුණා. වාසනාවේ දොර ඇරුණා. හා හා තේරේ දැන්මට තේරේ ආදරේ තේරේ සොයා සොයා ආවා ඒ සෙව්ව මැණික හමු වුණා ඔයා තමයි බම්බා කෙටු එක්කෙනා. ඒ තමයි බම්බා නළලේ කොටනවා කියලා කියන්නේ සමහර ලාවට වැරදීමකින් කකුලේ කොටන්න දිලා තියෙනවා. කොහොම හරි අපි දන්නේ කවුරු කොයි වෙලේ මුණ ගැසෙද කියලා. ඒක තමයි මේ පෙනෙන නොපෙනෙන දුරක ඉඳන් නුඹ ඇවිත් හිත ළඟට හොරින් කලින් කියලා නෙමෙයි. ආවාට නොකියාම ජීවිතෙන් කියන්නේ නැතුව ආවි නවතින්න හිතුවාද ආයම ආදරේ. මුලිනුත් ආදරයක් තියෙන්න ඕනේ යම් මට්ටමකට හරි ආයමත් ආදරෙන් හම්බ වෙන්න නම්. දකින හිමියන හීනේ නුඹ කොතැන සිටියා මතක සැමරුන් අතරේ ජීවිතේ තිබුණා. ඒ අතීතයේ ඇසුරු කරපු කාලේ පිළිබඳව මතක ස්ටහන් තිබුණා. හඬන හිනහෙන නෙත් නුඹේ උරහිසේ තිබුණා රැඳිලා තිබුණා. ඇත්තමයි නු භාෂක් වගේමයි සිතුණා. හැබැයි ඒ අතීතය ඔබ එක්තරා දවසක වෙන් වුණා. ඒ වෙන්වීම බොහොම බරට දැනුණා.
මිරිඟුවක හිත තියලා නුඹ දුරක ඇදුනා රංචු ගහන රෑනේ තනිකමක් දැනුණා එදා ඔබ මගෙන් ඈත් වෙලා දුරස් වෙලා ගිය දවසේ කොච්චර සෙනඟ පිරිවරාගෙන හිටියත් මට තනිකම දැනුණා තනිකම කියන්නේ තනුජා දිනෝදාහක් නැද්ද වුණත් තනිකම දැනෙන්න පුළුවන් කියනවානේ සුවඳ දිදි මල් පුදින වෙලාවට කාගේ දෝ තවත් සුවඳක් දැනේ මට සිනා සපිරි තෙපුලෙන් පිරිසඳ යවට දිනෝදාහක් නැද තනිකම දැනේ මට එනිසා මේ තනිකම දැනුණා ඇසිල් ලක දුටු හීනෙන් හිත හුඟක් විඳුණා අරුත නොදකින සෙනෙහේ ඔය නමත් රැඳුණා ඒ විදිහට තමයි ඔබ හිටියේ හැබැයි ඔබ ආයෙත් ආදරෙන් නවතින්න ඇවිල්ලා ප්‍රතික්ෂේප කරන්න හිතක් නැහැ ප්‍රතික්ෂේප කරන්න හිතක් නැහැ දැන් මේක යුග ගායනයක් වුණාම අර ආත්ම තනියෙන් කියවට වඩා යම් කිසි වෙන් වෙච්ච දෙන්නේ නැවත මුණ ගැහිීමක් වගේ දෙයක් මේක කියවෙනවා ඒකට ඒක අතුල සමිතා දෙන්න ගයනකොට තවත් සමාජගත වෙනවා වැඩි කියලා මට පෞ මේගම හොටෙල් පාරෙන් සුඛෝපභෝගී මහල් නිවාස ප්‍රයිම් ලෑන්ඩ්ස් රෙසිඩෙන්සිස් PLC ආදර වෙනුවෙන් පෞලේ අයට දෙන්න ඕනේ උතුම්ම තැක නිවසක් කියලා ඔබ හිතනවා නම් ඔන්න ඒ අය වෙනුවෙන් ඔබ කරන්නට ඕනේ වගකීම මොකක්ද කියලායි මතක් කරන්න සූදානම් වෙන්නේ ඒක අපි හිතනවා අපේ යුතුයකමක් කියලා ඒ හින්දා මේ වෙලාවේදී මතක් කරනවා ප්‍රයිම් ගෲප් සමාගම අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා මේ ප්‍රයිම් ගෲප් සමාගම විසින් කරන ඒ සේවාව දිගින් දිගටම අපේ වැඩසටහනෙන් අපි ඉතාමත්ම ආදරෙන් මතක් කරනවා විශේෂයෙන්ම ගෙයක් හදාගන්න කෙනෙක් ඉන්නවා නම් ඒ පිළිබඳව විස්තර හොයනවා නම් බජට් එකට ගැලපෙන තැනක් හොයනවා නම් ඔන්න ඔයාලා කතා කරන්න ඕනේ ප්‍රයිම් ගෲප් සමාගමට අවුරුදු 25ක් පුරාවට ශ්‍රී ලාංකේය ජනතාවගේ වටිනාකම දන්නවා ඒ වගේම තමයි විශ්වාසය ඉතාමත්ම හොඳින් දිනාගෙන තියෙනවා අධ්‍යක්ෂින් සහ විශ්වාසයකට එකතු වුණාම ඔබට හොඳම දේ හොඳම තැනින් ලබා ගන්නට පුළුවන් ඒ තමයි ප්‍රයිම් ගෲප් සමග තව මොහොතක් ඕ මේ පෙම් රංගනේ palane premaya kimudai obin katam ehi maharuta oba tava vataha genena epa tava oba ma ge sevan mudu malyana vaknam e malyani ob sat pin menavi anduru matak en mat samuden menu අමිකයා අපි මේ ජීවත් වෙන මේ සුවිසල් ජීවිත රඟ මඩලේදී සමහර මිනිස්සු ඒ අයට ඕනේ ඕන විදිහට අපිට නටන්න කියලා කියනවා. සමහර වෙලාවට අපි අපේ ජීවිතේ හම්බ වෙන ඒ මිනිස්සුන්ට අපිට ඕන විදිහට නටන්න කියලා කියනවා. ඒ නටන්න කියන පදේ අපි මෙතනට පාවිච්චි කරන්නේ ඒක අපිට හොඳටම ගලප ගන්න පුළුවන් ගීතයක් පිළිබඳව තමයි අපි ඊළඟට කතා කරන්න යන්නේ. ඇත්තටම එහෙම වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. නමුත් ඒ ස්වාධීනත්වයේ තියෙන තමන්ගේ අතේ දැන් අපි හැමදාම කතා කරන උදේට මනුෂ්‍යයා සංකීර්ණයි. මනුෂ්‍යයන්ගේ උමනා එපාකම් සංකීර්ණයි. සමහර මිනිස්සු ප්‍රාර්ථකාමී. සමහර මිනිස්සු ආත්මార్థකාමී. සමහර අය ගාව දෙකම ටික ටික තියෙනවා. ආත්මార్థයක් තියෙනවා යම් තැන්වලදී ප්‍රාර්ථයක් තිබෙනවා. සුදු කළු සහ අළු. ඔව්. දැන් සාමාන්‍යයෙන් පෞල් ජීවිතයක් කියලා කියන්නේ ඒක අතිශයින් සංකීර්ණ දෙයක් මේ කියන්නේ අමුතු జాතිය සත්තු දෙන්නේ එක කූඩුවකට දැම්ම වගේ. එතකොට මේ කූඩුව ඇතුලේ ජීවත් වෙනකොට යම් ආකාරයකට එකිනෙකාට සිද්ධ වෙනවා ආවස්තික පිරේවැවල් දරන්න. ඒ කියන්නේ එක් වමනාවක් වෙනුවෙන් තව වමනාවක් කැප කිරීම. එතකොට සමහර අයට එහෙම කැප කරන්නට බැරුව යනවා. සමහර අය කල්පනා කරනවා හරි. අනිකා Taman කියන විදිහටම ජීවත් විය යුතුයි කියලා.
දැන් සමහර වෙලාවට අපි පුරුෂාධිපත්‍ය කියලා කියන පුරුෂයා කල්පනා කරනවා මා ගහන බෙරේටම මගේ බිරිඳ නැටිය යුතුයි. සමහර තැන්වල තියෙනවා ස්ත්‍රී ආධිපත්‍ය. මා ගහන පදේටම පුරුෂයා නැටිය යුතුයි. ඉතින් සමහර තැන්වල නටන අවස්ථාත් තියෙනවා. සමහර අවස්ථාවල බෙර පැරිලා ඒ පෞ ජීවිත දෙදරා प्रश्न फलने මට දැන් වෙලා තියෙන බොරුවට නිලියක් වගේ ඔබේ බිරිඳ ලෙස රඟපාන ඔබ මට පොඩ්ඩක්වත් ආදරේ නැහැ දැන් මේ අපි අහන්න හදන ගීතේ ඒ දේ වෙනත් ආකාරයකට තමයි දේවිලා තිබෙන්නේ ආදරේ පුද කළ තරම් මම සීමා මායිමක් නැතුව ඔබට ආදරේ කරා ජීවිතේ කැප කළ තරම් මං හුඟක් මගේ ඕනෑපාකම් ආශාවන් ඔබ නිසා මං යටපත් කරගෙන හිටියා ඔබ කැමති गमन विमन विदराई मम गे उब कमति हितवत पमनाई मम सुरकरी उब कमति नैदायट पमनाई मम गरुकरी उब कमति कैम तमय मम जीवत्मे नुहंगुने केलसे अरुमे के मटना मम कर බැරේක මට පුදුමයක් අරුමේකේ මට නම් විදවන්න බෑ තමයි අන්න දැන් තමයි ඔබ කියලා දරට ඇවිල්ලා තියෙන්නේ යා සෑහෙන කාලයක් මේක ඉවසගෙන ඉඳලා තියෙනවා මට පේන තනුජ මේ ඉවසන්නේ අද මේ ප්‍රශ්න වන්න හිට දරු යනවා යන්න කොස් එක දවස් 10ක් විතර ඉවසයි දවස් 10ක් විතර ඉවසයි මේ තැනත් එහෙම නෙමෙයි මේ තැනත් සෑහෙන ඉවසා වදාරපු තැනත්යක් අන්තිමට ඇය තීන්දුව කරනවා वयन वयना पदट रंगना उब तुट करना उबे बिरेट मम उब सतुट नटुआ अबे वही तरप मम हेम नलंगना हेम वेच काल अक्यति तब दुट हेम विंड बे नलंगना नुवेमा मैं अतरम यम आकार जीवित गतकरे उबट बी සමහර මිනිස්සු ඉන්නවනේ සමහර මිනිස්සු නෙමෙයි බොහෝ මිනිස්සු ඉන්නවා බොහෝ මිනිස්සු ඉන්නවා මේ බඩු මුට්ටු පොරේ ගන්නවා පරුස වචන කියනවා අතින් පයින් පහර දෙනවා ඒ වගේ ප්‍රචණ්ඩත්වය ඔව් පරපීඩක කාමකත්වයේ දෙන මිනිස්සු ඉන්නවා ඒ පරපීඩනේ ඇයට දැල්ලා තිබුණා මම ඔබට හිටියේ බී පවන් රොදකින් පවා බියෙන් සැලෙනා හිතින් ගෙවී ගිය කාලයක් අදින් නිමවු වගයි උලඟක් කැමුවත් බහිති ඔබත් ඒ ගත කරපු ජීවිතය එහෙමයි නමුත් මන් තීරණය කරා මේ ජීවිතේට අදින් තිත තියන අදින් සමුගන්න රිදුම් දෙන හද ගැබේ දියව යන ආදරේ දැන් මගේ හදවත රිදෙනවා ඔබ ගැන තිබුණා නම් පිරිලා විලක වගේ පිරිලා ආදරයක් තිබුණා නම් දැන් ඒ ඔක්කොම හිඳීගෙන හිඳීගෙන යනවා දැන් දිය වෙලා යන ආදරේ ඔබේ ළඟ වැළපෙමින් යලිදු නොපතමී තිබ මගේ ආදරේ ඔබට ලැබෙන්නෙත් නෑ ඔබෙන් මම ආදරේ ආයේ वचन लीला संगीत गयान देविका चतुराणी अवासनावे मिधुन मिदे उत्साह मिधुन गहनी अतीत खेद वाचगे सा वर्तमान एडितर निर्भय साधारण तीन वक्त मई गीतेपुरा
ජීවිතය කියලා කියන්නේ හැමින් යන ඕනේ ගමනක්. මේක තරංගයක් නෙමෙයි. ඉතින් හැම තැනකදීම අපිට අභියෝග හම්බ වෙනවා. විශේෂයෙන්ම අපේ කියලා දෙයක් අපි තනියෙන් කරන්නට යනකොට සමහර වෙලාවට ඒකට බයක් තියෙනවා නම් ඒ බය නැති කරගන්න විදිය ගැන තමයි මම කියන්න හදන්නේ. අපි හැමෝටම තියෙන සිහිනයක් තමයි අපේම කියලා පුංචි ගෙදරක් හදාගන්න එක. ඉතින් අවුරුදු 25ක අත්දැකීම් තියෙන කෙනෙක් එක්ක යම් දෙයක් කරන්න පුළුවන් කියලා කියන්නේ අපි වාසනාවන්තයි කියලා කියන එකයි. ඉතින් Prime Group සමාගම තමයි ඒ වාසනාව අරගෙන එන්නේ. අවුරුදු 25ක් අපේ විශ්වාසය දිනාගත දේශීය සමාගම අපේ සිංදුව වැඩසටහනත් එක්ක එකතු වෙලා ඉන්නවා වගේම ඔයාලගේ සිහිනය සැබෑ කරන්නත් එකතු වෙලා ඉන්නවා. ජාතික නාලිකාවේ සංගීත අංශයේ හිටපු අධ්‍යක්ෂකවරයෙක් තමයි අජිත් ජයවීර මහත්මයා. ඉතින් අජිත් ජයවීර කියලා කියන්නේ ඇත්තටම ලංකාවේ රූපවාහිනී වැඩසටහන්වලට සංගීතය සැපීමේදී පුරෝගාමී වෙච්ච ඉතාමත්ම දක්ෂ සංගීත අධ්‍යක්ෂකවරයෙක්. ඒ වගේම ඔහු ගායනය සහ වාදනය වෙනුවෙන් විශාරද බව ලබාගත් කෙනෙක්. ඉතාමත්ම හොඳ දැනුමක්. ඒ වගේම තමයි හැමෝත් එක්කම ලොකු කන්ටැක්ට් එකක් තියෙනවා. ධම්මිකය ඔහුත් එක්ක කතා කරන්න සහ වැඩ කරන්න හම්බුනහම ලංකාවේ ඉන්න ඉතාමත් ප්‍රවීණ ජ්‍යෙෂ්ඨ ඕනම සංගීත ශිල්පියෙක් වගේම ගායන වේදේ කොහොත් එක්ක ඒ තියෙන ගනුදෙනුව ඉතාමත්ම ලස්සනයි සහ ලොකු ගෞරවයක් ආදරයක් තියෙනවා. ඉතින් එතුමන් රූපවාහිනී සංස්ථාවේ අවුරුදු 38ක සේවය කළා. දැන් ඉතාමත්ම සන්තෝෂෙන් ලස්සන විශ්‍රාම ජීවිතයක් ගෙවනවා. 1996 එතුමන් කරපු ප්‍රොඩක්ෂන් එකක් ගැන තමයි අපි මේ කතා කරන්න හදන්නේ. ඔව් ඇත්තටම මේ අජිත් ජයවීර මම අඳුනගත්තේ වැඩසටහන් නිෂ්පාදකය සහ වයිලීන වාදකයෙක් කැරියට ඔහු මේ ගීත ගායනා කරලා කියන එක මම බොහොම මෑතදී තමයි දැනගත්තේ. එයත් කිව්වා හුඟක් අය දන්නේ නැහැ කියලා එයා තමයි මේක කියන්නේ කියලා. හැබැයි ඔක වෙන වෙන ගායකයොත් යම් යම් අවස්ථාවල ගායනා කරලා තියෙනවා. ඉතින් මේ ගීතය හා සම්බන්ධව යම් කතා පුවතකුත් තිබෙනවා. මම ඒ ආයතන වල නම් කියන්නේ නැතිව මම මේකේ පසුවින් මෙච්ච සිද්ධිය මම කියනවා. දැන් අපි දන්නවා සමරවීර මුදලගේ දොන් ප්‍රේම් කීද අල්ස් ඒ නමේ අපාවිච්චි කරලා හුඟක් කලාවට වැඩසටහන් වලදී ඉතින් යම් කිසි අවස්ථාවක දැන් ඔහුට සිද්ධ වෙනවා යම් මාධ්‍ය ආතනක ප්‍රවෘත්තිකය මේ ප්‍රවෘත්ති කියන්නේ ලැබෙන වෙලාව වෙනකොට ඔහු මිතුරෙක් එක්ක කුඩා මදු සාදයක් පවත්තල කුඩාවට චූටියට චූටියට මීහන මදු පානය කරලා තමයි ප්‍රවෘත්ති කියන්නේ. ඒක විනය විරෝධී වැඩක් ඇත්තටම. එතකොට හැබැයි දැන් මේ කවුරුත් දන්නේ නැහැනේ මේක ප්‍රවෘත්ති වරද්දලත් නැහැ. උච්චාරණේ වරද්දලත් නැහැ. එක වාක්‍යයක්වත් වරද්දලත් නැහැ. හැබැයි වැඩේ අරෙහෙම තමයි. කොහොමhari මේක දැනගෙන ඉරපු කෙනෙක් මහාම ඉහළම නිලධාරියෙකුට වාර්තා කරා. එහෙම නැත්නම් කේලම කීවා ප්‍රේම් කීර්ති ප්‍රවෘත්ති කියන්නේ බීලා කියලා. මොකද සිද්ධ වුණේ ඔහුට ලැබෙනවා මහාම ස්ථාන මාරුවක් අනුරාධපුර. අනුරාධපුර යන්නම වෙනවා. දැන් අනුරාධපුරයට යන්නේ හෙටයි කියලා අද වාගේ දවසක වෙනවා රූපවාහිනී යම් කිසි වැඩසටහනක් පටිගත කරන්න. ඒ වෙනකොට දැන් සාක්කෝ හොඳටම හිඳිලා ප්‍රේම කීර්තිගේ හිතේ අමාරුවෙන් තමයි එන්නේ. දැන් මේක සත්‍ය කතාවක් නෑ. යාන් එහෙම නෙවෙයි. හිතේ අමාරුවෙන් එන්නේ. එතකොට මේ අපේ වැඩසටහන් නිෂ්පාදක අජිත් ජයවීර මහත්තයාට මේ තත්ත්වය කියනවා සාක්කුයි තත්ත්වය. ඒ අතර අර හිතේ අමාරුවටත් එක්ක උට ගෙදර යන්න කලින් අවශ්‍ය වෙනවා අර වාගේ විතක්. තවත් යාළුවෙක් හම්බ වෙනවා. දැන් තුන් දෙනාම මේ වෙච්ච දුක මෙනෙහි කරගෙන මේ නැවතත් මදුසාදයක් ආරම්භ කරනවා. දැන් මේ වෙනකොට මේ අජිත් ජයවීර මහත්තයාව නිතර නිතර හම්බ වෙනවනේ රූපాయని. ඉතින් ප්‍රේම කීර්ති කියලා තියෙනවා මම ඔබට සින්දුවක් ලියලා දෙන්නම් කියලා කවදාවත් ලියවිලා නැහැ. නම මෙන්න මේ මොහොතේ ප්‍රේම කීර්ති පෑන කුයි කුලේ කුයි අරගෙන මෙන්න මේ ටික ලියනවා. අනේ මන්දා ඇයි කින්ද මන්ද මේ ඊරිසියා කරන්නේ ඊරිසියා හිතෙන්නේ මොකද කේලමක් නෙමෙයි කියලා තියෙනවා. කේලමක් හින්දානේ දැන් උඩ ස්ථාන මාරුවක් ලැබලා තියෙනවා. හදා වඩාලත් නෙමෙයි කවාපාලත් වෙයි. දැන් ඇයි අපිට ඊරිසියා ගැන මොකද අපිව හදා වඩාගෙන අපිට කන්න දීලා නෑනේ. දැක්ක නොදැක්කා වාගේ අහක බලාගෙන ඉන්නේ. දැන් මුණ බලන්නෙත් නැතුව යනවා. මොකද මේ
කැලේ සතුන් වගේ හැංගි හැංගි අයි කුරුමානම් අහන්න ප්‍රශ්නේ ඇයි ඇයි මාව පවදුනේ කැලේ සතුන් වගේ හැංගි හැංගි අයි කුරුමානම් නසන ලෙසින් නුගුල් ලටවනා මූණට මුණ ගැසුණු සඳේ hina වෙන්නේ පනට පන වගේ මට දැන් හිතාගත්තා මුණ හිතේ මාරුවකින් ඉඳලා තියෙනවා අම්මෝටම දීලා දලා තියෙනවා මේ මූණට මූණ මුණ ගැහුණු සඳේ hina වෙන්නේ පනට පන වගේ අනේ මන්දා අනේ මන්දා නැගී හිමින් හිමින් යන ඉනිමග ඇයි අඩමානම් හැදෙන ගසක මුදුන් මුල බලා පස යට වස හෙල තියානි හොඳට හැදෙන ගසක මුදුන් මුලටම වහ දාන ඇයි මේ අනේ මන්දා hina වෙන්නේ පනට පන වගේ ඔගේ හිතේ අමාරු හැදිච්ච වෙලා එළිය පුරු ගියක් මේ හැබැයි තනුජා මේක ප්‍රේම කීර්තිට විතරක් සීමා වෙන්නේ නෑ දැන් අපි දන්නවා විවිධ ආයතනවල විවිධ ආයතනවල මම මේ කාන්තාවන්ට අගෞරවයක් වෙන හින්දා මේ වචනේ පාවිච්චි කරන්නේ නෑ හැබැයි පාවිච්චි කරනවා අගෞරවයක් කරගන්න එපා ඒ තමයි චීත් මේ දැන් චීත් කියන වචනේ පාවිච්චි කරන්නේ දැන් අර ඉස්සර මේ තිබුණානේ ලිඳ ළඟ සංගමයේ කියලා කියන්නේ ගංගොල කාන්තාව වතුර ගෙනියන්න ලිඳට ඇවිල්ලා සෑහෙන වෙලාවක් වතුර ගෙනියන්න නැතුව කතා බහ කරනවා ඒ අතරේ ඔක්කොම ගමේ තොරතුරු මෙතන වාර්තා වෙනවා ඒක නිසා තමයි චීත්ත කියන වචනේ ආවේ නමුත් චීත්ත කාන්තාව විතරක් නෙවෙයි පිරිමිත් අද පිරිමිත් අද එහෙම චීත්ත ඇඳපු පිරිමි ඕන තරම් ඕනෑම ආයතනයක ඉන්නවා ඉතින් මූණට hina වෙලා යටින් උගුල් අදිනයි ඒ නිසා ඒ කාට කාටත් දැනෙන විදිහට තමයි මේක දෙලත් ඉතින් තනිය අනේ මන්ද අනේ මන්ද අනේ මන්ද ඇයි කින්ද මන්ද ඉරිසියා කරන්නේ ඉරිසියා හිතන්නේ හදා වඩාලත් නොවේ කවපුවලත් නොවේ දැකනු දැක්කා වාගේ අහක බලන්නේ අනේ මන්ද ඇයි කින්ද මන්ද මේ පනට පන වගේ අනේ මන්දා අනේ මන්දා ඇයි කින්ද මන්දම් ඉරිසියා කරන්නේ ඉරිසියා හිතන්නේ හදා වඩාලත් නොවේ කවපුවලත් නොවේ දැකනු දැක්කා වාගේ අහක බලන්නේ අනේ මන්දා ඇයි කින්ද මන්දම් මං ඇයි අඩමානම් හැදෙන ගසක මුදුන් මුල බලා අසයට වස හෙල පිහනි hina wenne panata pana wage anne manda anne manda ඇයි කින්ද මන්දමි ඉරිසියා කරන්නේ ඉරිසියා හිතන්නේ හදා වඩාලත් නොවේ පවක්වලත් නොවේ දකනු දැක්කා වාගේ අහක බලන්නේ අනේ මන්ද ඇයි කින්ද මන්ද මේ වරක් නැතත් කඳුලැලි පිරුණාදු සිතට දරා බරි දුක් නිදෝ රක්නේ තග කඳුලැලි පිරුණාද සිතට දරාගෙන බරි දුක් නිදෝ දිවිය මුණ තරම් සුන්දරද දුකම කොයි තරම්
ජීවිතය කියලා කියන්නේ ගමනක් මිසක් ගමනාන්තයක් නෙවෙයි. ඒ හින්දා අපි හැමෝම එක දෙයක් ඉගෙන ගන්න ඕනේ. ඒ තමයි මේ ගමන භුක්ති විඳින්නේ කොහොමද කියලා. සරල රේඛාවක් වගේ එකට යන්නට පුළුවන් දෙයක් නෙවෙයි. මගේ ගමන වෙනස්, දමිකයගේ ගමන වෙනස්, බලාගෙන ඉන්න ඔබේ ගමන වෙනස්. හැබැයි අපි හැමෝටම මිනිස් විදිහට එක දෙයක් කරන්න පුළුවන්. මේ ජීවිතේදී අපිට හම්බ වෙන ගැඹුරු සත්‍ය අත්දැකීම් විදිහට කතා බහ කරලා හුවමාරු කර ගන්න පුළුවන්. ඔව් අපි දැන් කරන්නේ වැඩ මෙන්න මෙතන නම් අපි දකින්නේ යම් ආකාරයකට යථාර්ථයක් තේරුම් ගත්ත පුද්ගලයෙකුගේ අදහස් සමුදායක් මේ අපිට හම්බෙයි සාගරයේ බඳු වේදනාව සුන් වෙලා යනවා අපි දුක දුක හැටියට තේරුම් ගත්තාම අපේ දුක විඳ ගන්න ලේසි ජීවිතය ගැන වන්දනාවක යන්න අපි යනවා මේක එක්තරා ආකාරයක මේ ජීවිතයේ වන්දන ගමනක් මේ තනජමේ අපි ඉන්නේ එක නවාතැන් පොලක පමණයි මේකේ අවසානයේ කොතනද කොයි ආකාරයෙන් කියන්න අපි දන්නේ නැහැ පෙරුම් පුරණා බෝසතුන්ටත් මාරසෙන් හිටියෝ දැන් ඒක මට හුඟක් කලාවට මේ වගේ දවසවල තනුණ මුණ ගැහුනහම මට මේක හරි යථාර්ථයක් බවට පත් වෙනවා පෙරුම් පුරණා බෝසතුන්ටත් මාරසෙන් හිටියෝ ඉතින් එහෙනම් අපට නැති වේද රුදුරු බාධාව එතකොට මම හිතන විදිය පැමිණි දුක්ඛඳ පැණි රසක් ලෙස බෝසතුන් සිතූ ඉතින් එහෙනම් අපි ඉවසමු දුක්ඛ ගංගා ඒ වුණාට ටීවී එකේ කැමරාස් එක ඔෆ් කරාම ඕක නෙමෙයි කියන්නේ අහසසේ ඔබ අනන්තයි මේ මහා විශ්වයේ ඔබ මම පමණයි එහෙම කියලා උත්තර බහන් මෙතන හොඳ යථාර්ථය තේරුම් ගන්න තියෙන කියන්නේ අපි මේ දුක්ඛ සැප සමසිතින් දරාගෙන මේ ගමනෙන් අපිට හැමදාම සැපත් නෑ හැමදාම දුකත් නෑ කඳුරගෙනා ඒත් එක්කම පල්ලම් වහින එක තමයි ලෝක ස්වභාවය එදා කඳුලැල් මෙදා හසරැල් පැතුම් මිටු වෙනව එදා කඳුළු සලවන අද අපිට hina වෙන්න පුළුවන් පැතුම් හොඳ නම් යනෙන ගමනේදී සිහි නෙළු වෙනව චේතන පරිසුද්ධ නම් පෙම්සටම් පරදින්නේ මේ මොන සටනක්වත් පරදින්නේ ඒ අරමුණ යහ පත්න මිනිස් ලොවකට ලබන්නට බැරි ජයක් කොත නැගද මනසින් උසස් සත්‍ය මිනිසා මේ මිනිසාට ඕන ලබන්න බැරි ජයක් මේ ඒක අපිට ඔප්පු කරලා පෙන්නවා කවුද ගෞතම බුදුරජාණන් වහන්සේ මේ මිනිස්සෙක් මිනිස්සෙක් දෙවියෙ නෙවෙයි මනසින් අග්‍රස්ථානයටම ගියා මිනිස් ලොවකට ලබන්නට බැරි ජයක් කොත නැගද මිනිස් කම්මත දිවි ගෙවයි නම් ඕන් ජය ලැබුවෝ මනුස්සකම කියන එක ඒ කියන්නේ තව මිනිස්සෙකුට දරු කිරීම අනුන්ගේ දුක සතුට හඳුනා ගැනීම අන්‍යෝන්‍ය උපකාරය නේද මෙන්න මෙහෙම දේවල් තිබෙනවා නම් ඒ තමයි ජීවිතය ජය ගන්නවා කියන්නේ ලොකු ගයක් ලොකු වාහනයක් වටිනා ඇඳුම් පැළඳුම් පර්ස් එක පිරෙන්න ඩොලර් ඒකම නෙවෙයි ජීවිතය ඒක එකක් පමණයි සාගරය බඳු වේදනාව සුන් වෙලා යනවා ජීවිතය ගැන වන්දනාවක යන්න අපි යනවා සාගරය බඳු වේදනාව සුන් වෙලා යනවා ජීවිතය ගැන
කියන්නේ පුද්ගලික මානසික විඳනයක්. ਵਿਚාරය සහ රස විඳනය කියලා කියන්නේ යම් නිර්මාණයක් හරිම තැනින් ග්‍රහණය කර ගැනීම. ඉතින් ඒ ග්‍රහණය කර ගැනීම අපිත් එක්ක එකතු වෙලා ජීවිතේ හරි තැනින් අල්ලා ගන්නට මේ සංගීතය ජීවිතය වෙනුවෙන් යොදා ගනී කියලා අපි විශ්වාස කරමින් අද දවසේදී අපේ සිංදුව වැඩසටහනින් සමුගන්න. මිලෙන්න සුබ රාත්‍රියක්. ගම්පහින් අපාර්ට්මන්ට් එකක් ගන්න මිලියන 3ක් ලෑස්ති කරන් අපිට කතා කරන්න. Prime Lands Residences PLC.